අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොබෝ දිනකින් නිකුත් කිරීමට සූදානම්. මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තිය. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සතියකින් කල්ලනු ලැබේ. බේරුණා කියලා හිතාගනි. මේ පහන තියන්න කියලා හැදුවේ තාත්තේ. ඈ? මම මෙර වැඩ නවත්තන්න. අනේ, ධෝනි වෙයි මාමයි කොහොමරි පාස් කරලා දෙන්න. මේ තාත්තේ මේ බාර ඒ නමයක් නම් ෂුවර් ඈ. ඉස්කෝලේ වැඩ මිසල්ලුම් මට තියෙනවා. ඒ නමෙන් තාත්තේ මේ ෆෝන් එක කරන්න ඉන්න බෑ. අනිවාර්යෙන් අනිවාර්යෙන් අන්න රිසල්ට් එනවනේ. කමලගේ ඇඟ උදේම ඇවිල්ලා මට කියනවා රිසල්ට් එනවනේ. ඇයි ඔකේ දුවා තියෙනවනේ? මම ගත් කතරම දුවා අපේ ගානන් ඒ නම ඇයි. චුවර කිව්වා. අත නැහුණා. මොකද කළොද අඩිය දාලා? මේ නමයා කිව්වට තාත්තේ මේ පාස් ඇති. නමයා චුවර කිව්වේ මොකද? සමහර විට පාස් නැවත් ඇති. ඒ මේ මෙත්‍රා නේද බඩුගෙන් තියන්නේ. ඉතුරු ගානටම තිනවා. ඔබ කවද දන්ද මම ඉතුරු දෙන්නේ? මේ ගානටත් දීලා. අයියෝ තාත්තේ! කෝ දෙන්න? ඇත්තටම බං උඹට මොකද්ද බං වෙලා තියෙන්නේ? දෙමාපිය මහන්සියදී අපිට බලන් ඉන්න බෑනේ තාතේ. තාත්තේ මේ කමලනන් දැකදුව කොපි කරලාලු විභාගෙ ලියලා තියෙන්නේ. මම නම් දන්නේ විදියට ලිව්වා තාත්තේ. මම කොපි කරන්න කියන්නේ නැහැ. දැන් ඉතින් අයියෝ මට කියන්නේ නෑ තාත්තේ. මේ මං කියන්නේ මේ ලෝකේ දිනුනෙච්ච ඔක්කොම මිනිස්සු මේ විභාග හොඳට පාස් වෙච්ච අය නෙමෙයි.
පෙලකයි ෆේලුත් වෙලා තියෙන ඔය ඉලෝන් මාස්ලා අලිබබායේ අයිතිකාරයා ඔය බිල් ගේට්ස්ලා හැම මේකයි කියන්නේ සතේ පාස් වෙන්නම කියලා නෑ දිනු වෙන්න ඔබ මේ හොඳ පුතා වගේ රඟපාන මේ රිසර්ට් එක ළඟ ඇදිනේ හැබැයි පුතෝ මොකේ පේලුණත් කවන්නේ උඹ පාස් වෙන්න ඕන හැම ගහනවා උඹ පේලුණා ලෝන් මා මේ සිවුමන්ත කුරුණාංශි මේ මාසේ නම් වැඩ වැඩි ඈ මේ ඕලෙවල් රිසල්ට් එනවනේ ඊයේ පෝලිං ඇහිලා ඔය බීර් කෑන් එකක් කරනවා එක එක්කිනම් ඔය හොඳ රිසල්ට් එකක් ගන්න නේද මංගාවර බඩු තියෙනවා මේක 5000යි ගත්තොත් B9 ආවේ අනේ නෑ ගුරුනාන්සේ අර අඳුනේ මගේ රිසල්ට් එක බලා ගන්න බැරි වෙන්නේ තියෙ කොහොමද ඔය හරි බයි මේක වෙනම බන් ඉන්දියා බලන්න එපා උඹට කියන්න වෙන්නේ මේ කපේ මේ මට නිකම් පේන උඹනියන් කළුයි වගේ මේක හරියනව නේද ඊට දැම්ම අවුලන්නේ පුණු වෙලාවක මෙයාගේ අයිඩා වෙනවද සුමතු සෙව් වැඩි වැඩි ඈ නේද බේ ආවට තමයි අයියෝ ඔබ කරන්න දු 2 1 තරද පැලුවේ කියලා